විශාල ප්‍රශ්නයක් අපේ පාස්කු ඉරිදා වුණ දේ පිළිබඳව තාමත් මහත් කම්පනයකින් ඉන්නේ. ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී කාදිනල්තුමාට. එතුමා නොහිටින්න අද අපි මෙහෙම වාඩි වෙලා කතා කරාවිද දන්නෙත් නැහැ. මොකද වුණු ඒ කම්පනය, ඒ නිසා ජනතාව තුළ ඇති වුණු ඒ ක්‍රෝධය සාධාරණයි. ඒ වුණාට ශ්‍රී ලාංකික අපට පුළුවන් වුණා ඉවසලා ඒ කම්පණයෙන් ඉවසීමෙන්, ඒ වගේම දුකකින් විතරක් ඒ ඉතුරු ටික කරන්න. හැබැයි අවාසනාවකට වගේ දවස් දින කීපයකට ඉස්සෙල්ලා බලාපොරොත්තු නොවුණු විදිහට මුස්ලිම් ජනතාව කෙරෙහි ඒ ක්‍රෝධය පොඩ්ඩක් හැරිලා තියෙනවා. අපි මෙතනට ආවේ කියන්න අපි තුල ඒ විදිහේ ම්ලේච්ඡ ක්‍රියාවන් කරන්න කට්ටිය ඉන්නවා කියලා, ඉඳීවි කියලා හීනකින්වත් අපි හිතලා තිබුණේ නැහැ. ඒ නිසාම දෝ අපි නැවත වතාවක් ඇස් ටිකක් ලොකුවට ඇරලා බලන්න ඕන. අපි පිළිබඳව අපි නැවත පරීක්ෂණයක් පවත්වන්න ඕන කියලාද දන්නේ නැහැ මේ විදිහේ සිදුවීම් ඇති වුණේ. මොකද ශ්‍රී ලංකාවේ ජීවත් වන අපි සාමාන්‍යයෙන් අපිට පොඩි, මං හිතන්නේ පොදුවේ ජාතියක් හැටියට වැඩිදුර හිතන්න ඕනේ නැහැ. බොහොම සතුටෙන් ඉන්න පුළුවන් අවස්ථාවක් අපි උදා කරගෙන තියෙනවා. වැඩි හොයා බලන්නේ නැහැ. කාට හරි හැම දෙයක්ම බාර දෙනවා. ඊට පස්සේ ඒ අය ගැන අපි ඈතකට වෙලා දොස් කියනවා. අපි තුල තියනා වූ යුතුකම් පිළිබඳව කල්පනා කරනවා මදිදෝ කියන ප්‍රශ්නයක් මගේ හිත තුල. එහෙනම් මේක අපි අවස්ථාවක් කරගත්තා. අපේ යුතුකම් තියනවා නම් මේ රටේ මුස්ලිම් ජනතාව හැටියට අපි තුල තියනා වූ ඒ යුතුකම් ගැන තව ටිකක් බලන්නට ඇස් ඇරලා අපි තුල මොනවද මේ තියෙන යුතුකම්, අපි මොනව විදිහටද වෙනස් වෙලා තියෙන්නේ අනිත් අයගෙන්, ඒ අය අපි දිහා මේ විදිහට බලන්න හේතු කාරණා මොනවාද කියන මේ හැම දෙයක් ගැනම පරිශීලනය කරන්නටයි අපි දැන් මහන්සි ගන්නේ.